18 වන දෙගහැරුම. ප්‍රියලාල් සෑහෙන වේලාවක් කතා නොකර උන්නේය. ඇත්තටම ඔහු උන්නේ ඇතුළාන්තයෙන් දැවෙමිනි. ප්‍රථම වරට ප්‍රියලාල්ගේ පපුව කුරිරු ඊර්ෂ්‍යාවකින් නොවේ නම් තණ්හාවකින් ඇවිලෙන්නට විය. අද උදේ ප්‍රාර්ථනා සදහටම අහිමිවීමේ විශාල අවධානමක් ඇති බව ඔහුට ඇඟවිය. ඔහුගේ මුහුණේ වූ අසාමාන්‍ය කේන්ද්‍රය ප්‍රාර්ථනා දුටුවාය. 14 වෙනිදා වනතුරුවත් ඉවසිය යුතුයයි අනිත් අතට ඇයට සිතුනේ. නීතියනුත් ඔහුට හිමි වූ පසු ජීවිතයට කවරක් වුවද බියක් නැත. මේ ඇයි කියනවද? පෑන්තුඩ මේසේ වීදුරුවට ගසා ප්‍රාර්ථනා ඇසුවාය. ඔහු මුහුණ පසෙක තිබේදීම දෙනෙත් ඇය වෙතට හැරුවේය. ඔයා මේ කෙහෙල්මල් හෝටලයක් නිසා නාස්ති වෙච්ච තරම. මේක පටන් ගන්න ඉස්සෙල්ල ඔයා වැදගත් පවුලක ලස්සන කෙල්ලෙක්. ප්‍රියලාල්ගේ කතාවට ප්‍රාර්ථනා ඇතුළාන්තයෙන් හෝ කිව්වාය. මේ ජීවිතයේ තමාව ආරක්ෂා කරන සුන්දරම මිනිසා අභිමුවේ තමා නැති නාස්ති නොවන බව ඇය ඉඳුරා දනී. ගැහැණියක් තමා ආදරය කරන පිරිමියෙකුගේ රසභාවයන් පිනවා ගැනීම එකකි. ආදරය බිඳුවක්වත් නැති පිරිමියෙකුගේ අතින් දූෂණය වීම තවත් එකකි. අරලියා හෝටලය පටන් ගන්නට කලින් ජීවත් වූ ප්‍රාර්ථනා දැන් ඇයට මතකවත් නැත. හදවතට දැනෙන එකම දේ ඔහුගේ ආදරයත් සමග තමා යළි උපන් බවය, ඉපදෙනා බවය. මාව නැති නාස්ති කරන්න කාටවත් එහෙම ලේසියෙන් බෑ ප්‍රියලාල අයියේ. ඉවතට දෙනෙත් හරවා ප්‍රාර්ථනා කීවේ සංසිඳී ගිය කෝපයනේ. තරහගෙන තේරුමක් නැත. තවුතිසාව පෙනිපෙනී අලි නැට්ට අතාරින්නේ මෝඩ කමරාලය. ප්‍රාර්ථනාගේ මේ කතාව ප්‍රියලාල් සඳහාම කියන ලද්දක් වැනිය. ඔයා පොඩි ගර්ල් කෙනෙක්, හොස්ටල් එකේ ඉගෙන ගත්තා, ගෙදර ටිකක් හිටියා, මේ හෝටලයට ආවා. ඔයාව මැරි කරන මිනිහා විදිහට මාත් ඔයාට ඕනවට වඩා බලපෑම් කරන්න ආවේ නැහැ. අද ප්‍රියලාල් එන්නේ අමුතුම වන්නමකින් බව ඇයට හැඟුණේ. අලුත් අලුත් වන්නම් දමාගෙන ආව දෙන්නේ පරණ සතාමය. ආදරය කරන කොල්ලෙක් ළඟදී ඕන ගෑණියක් පොඩි කෙල්ලෙක් වෙනවා. එහෙම වෙන්න ගෑනු ආසයි. ඒ බොළඳකම දිහා බලලා උඹ මාව ලපටි කෙල්ලෙක් කියලා හිතන්න එපා. ප්‍රාර්ථනා ඔහුට පැනවැදුනේ සිතිනි. මගේ වයස කෙල්ලෙක්ට වඩා මං ජීවිතේ දන්නවා. ප්‍රියලාල අයියා බලපෑම් කළත් නොකළත් මං ජීවිතේ ගන්න තීරණ වෙනස් වෙන්නේ නැහැ. මොනවාද ඔයා ගන්න තීරණ? හැම දෙයකටම කට ඉස්සර වෙනවා වැඩිය. අවංක ගැහැණියකට එකවර කපටි රඟපෑම් කිරීම දුෂ්කරය. කබර තත්ත්වයක දේවත් ආදරය කරන කෙනෙකුට ගරහද්දී ඇයට ඉවසිය නොහැක. නෑ, එහෙම විශේෂ තීරණයක් නැහැ. අපි තීරණ ගන්න පටන් ගමු. එතකොට ගොඩාක් දේවල් හරියයි. ගන්නට තව කිසිදු තීරණයක් නැත. අනෙක් අතට මේ ජීවිතයේ තීරණ ගැනීමේ අයිතියක්ද දැන් තමා සතුව නැත. ඒ සියල්ල ඉතාම කැමැත්තෙන් ඇය ඔහු වෙතට පවරා අවසානය. මං ආවේ ඔයාගේ පාස්පෝර්ට් එක හදන ඩොකියුමෙන්ට්ස් ටික ඉල්ලගෙන යන්න. ලබන මාසේ නෙමේ ඊළඟ මාසේ. මම මාසයක් හොටෙල් සෙමිනා එකට ජර්මන් යනවා. මං හිතන් ඉන්නේ ඊට කලින් මැරි කරලා ඔයාවත් එක්කගෙනම ජර්මන් යන්න. ඒ සෙමිනා එකට ලංකාවෙන්ම යන්නේ 3 දෙනයි. ටෝරිස්ට් බෝඩ් එක මුලින්ම තෝරලා තියෙන්නේ මාව. ඒ කතාවට ප්‍රාර්ථනා ඇතුළතින් ටිකක් දැවේ ගියාය. ඔහුගේ සැලසුම් තමාගේ අනාගතයට තරම් ගුණ නැත. මේ කතාව තාත්තාට කිවහොත් ඔහු අද හෙටම විවාහ මංගල්‍යය පවත්වන බව ප්‍රාර්ථනා දනී. ප්‍රියලාල අයියා ජර්මන් ගිහින් එන්න, අපි ඇවිත් කතා කරමු. හරිනම් සංචාරක මණ්ඩලයේ විදේශ ශිෂ්‍යත්වයක් තියෙත්තේ ප්‍රියලාලට නොව අරවින්දටය. නව අවන්හල් කළමනාකාරීත්වයක් අරඹා එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වූයේ ඔහුය. බෑ ප්‍රාර්ථනා, මම සෙටල් වෙලාම තමයි එහෙ යන්න ඕන. ජර්මන් ගිහින් මං එන්නේ ලොකු වැඩ ටිකක් කරන්න හිතාගෙන.
හොඳින් කල්පනා කර සියල්ලෝ තමාට නිලයටම ගසන්නට යන බව දැන් ප්‍රාර්ථනාට පැහැදිලිය. උදේ තාත්තා කළ කතාවත් දැන් ප්‍රියලාල් කරන කතාවත් වැඩි වෙනසක් නැත. අද මම අම්මයි තාත්තයි එක්ක හෙන්නම්. මම අන්කල්ට කියන්නම් වේලාසන දෙන්න කියලා. ඉක්මනට ඩේට් ෆික්ස් කරගත්තට පස්සේ මගේ ඔළුවත් නිදහස්. ඔයාටත් ඔයාගේ ෆියුචර් එක ගැන අයිඩියා එකක් තියෙනවා. මගේ ෆියුචර් එක ගැන මට හොඳ අයිඩියා එකක් තියෙනවා. ඒක උඹ කියන්න ඕනේ නැහැ. ප්‍රාර්ථනා පිච්චෙන තමාටම කියාගත්තාය. සිදුවන්නට යන්නේ තොණ්ඩුව ගෙලටම සිරවීමය. ඇය කෙළ පොදක් අමාරුවෙන් ගිලගත්තාය. මට අන්කල්ගේ නම් එක ගහලා දෙන්න බබි. ප්‍රියලාල් කීවේ අසලෝ දුරකථනය පෙන්වාය. ප්‍රාර්ථනා වෙනසක් නොපෙන්වා පියාගේ සෙලියුල අංක එබුවාය. එහෙත් ඒ අංකයේ අවසාන අංකය ඇය කෙසුවේ වැරදියටය. තාත්තා out of the mobile area. දඹුල් හෝටල ඇති. තාතාද හොටලෙකට ගියේ නෑ ප්‍රියලාලයේ. හවස් වරුවේ වෙන කොහරි යන්නේ නැද. මං කොහොමත් රැට එනවා. අම්මටත් කියන්න. ජීවිතයේ මැද තමාව මේ තරම් අසරණ කරන මේ පහත් මිනිසාව මරා දමන්නට තරම් කෝපයක් ප්‍රාර්ථනාට ආවේය. මෙවන් දුබල ආත්මයක් තමා ඉදිරිපිටට එවන්නට තරම් දෙවියන් සැහැසි වූයේ ඇයිදැයි ඇය ප්‍රශ්න කළාය. මැරි කරන ඩේට් එක ගැන තීරණයක් ගන්නව නම් මාත් මගේ ඔළුව හදාගන්න ඕන. ඔයා විතරක් සෙටල් වෙන්න යනවා නෙමේනේ. හරි, 2 weeks වලින් අපි කතා කරමු. ආයිත් ඒක වෙනස් කරන්න එපා ප්‍රාර්ථනා. අපෝ නෑ, සති දෙකක් ඇති මට මගේ ඔළුව අස්පස් කරගන්න. ඊට පස්සේ මං හරියටම අපේ මැරේජ් එක ගැන ඩිසිෂන් එකක් දෙන්නම්. ප්‍රියලාල් ප්‍රාර්ථනාගේ වචනයට උඩින්ම එකඟ විය. සති දෙකකින් පසු එන්නේ ප්‍රාර්ථනා නෙළුම් දෙනිය නම් වූ මෙනවිය නොව ප්‍රාර්ථනා දිසා නායක නම් වූ විවාහක පිරිඳ බව ඈ දැන උන්නාය. කොහොමත් ඔයා මගේ වයිෆ්. ඒක හිතලවත් මිනිස්සුන් මතය දුරින් තියාගන්න. ඔයා එන්ජෝයි කරන්න ඔයාගේ ක්ලාස් එකේ මිනිස්සු එක. ඔයාට ඩාන්ස් කරන්න ඕන නම් මං ඉස්සරහා ඔයා ඕන මිනිහෙක් එක්ක බදාගෙන හරි ඩාන්ස් කරන්න. I am no problem. But I will like this paper. Third class bugs. ප්‍රාර්ථනා යටිහිතින් ඔහුගේ ආත්මයටම සිනාසුනාය. තම සැමියා ඉදිරියේ තවත් ගතක් බදා ගන්නා ගැහැණියක් හැලුවෙන් දිවීම ඊට වඩා හොඳය. තම බිරිඳට එසේ තවත් මිනිසෙකු සමග නිදාගන්නට දී බලා ඉන්නා මිනිසා නපුංසකයෙකි. භෞතිකවත් ආධ්‍යාත්මිකවත් කායිකවත් එකිනෙකා කෙරේ ලෝභකමින් තෘෂ්ණාවෙන් බැඳුණු ආසියාතික ලිංගිකත්වයට ප්‍රාර්ථනා ආශා කළාය. එය ඊර්ෂ්‍යා උපදවනසේම ආත්මාර්ථකාමී රසවත්භාවයකි. ඕනාම කයකින් කායික අවශ්‍යතාවයක් පිනවාගත හැකියයි හිතන බටහිර ලිංගික ආකල්පය ආසියාතික ගැහැණියකට අපුලය. වඩාත්ම ආදරය කරන පිරිමියා සමග යහන් ගතවන ආසියාතික ගැහැණිය තුළ ඇත්තේ වස්සාන කාලයේ මොනරුන්ගේ කාම රාගයට සමාන රාගයකි. එහිදී අය නොකරන දෙයක් නැත. එහෙම බාහිර ලෝකයට ආකල සොඳුරු පතිවතක් බවට පෙරළේ. සුන්දර කාන්තාවකගේ ආත්මය සරසන ලිංගික ස්වභාවමානය එන්නේ එතනිනි. මොනවාද කල්පනා කරන්නේ? හදිස්සියෝ ඇසුවේය. ප්‍රාර්ථනා ගැස්සී ප්‍රියලාල් දෙස බැලුවාය. නෑ, මුකුත් නෑ. හෙට මං ඔයාටයි අම්මටයි තාත්තටයි පොළොන්නරු හොටල් එකේ ඩිනර් එකක් රෙඩි කරනවා. හෙට අමාරුයි. හොටල් එකට පොඩි සෙත් සාන්තියක් කරනවා. පල්ලෙගම සාදු ඇවෙත්. එහෙනම් අනිදරේ? ප්‍රාර්ථනා නිහඬෝයේ ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නට ඇත්තේ අනිද්දාට නිසාය. යම්, මං බස්සන්නම්. ප්‍රියලාල අයියා යන්න, මට අකවුන්ට්ස් වගේක් චෙක් කරන්න තියෙනවා. වැඩ කරනවා නම් ඔෆිස් රූම් එකේ කරන වැඩක් කරගන්න. කිචන් ගානේ රූම් ගානේ හැම වෙලාවම යන්න එපා. මැනේජ් යුවර් ස්ටේටස්. ටේක් කෙයාර් යුවර් ඉමේජ්. Thank you. මමගේ කාඩ් එක ඉරාගෙන නැහැ ප්‍රියලාල අයියේ. දන්නවා. ඉරා ගන්න කලින් කිව්වේ. දන්නේ සීමිත කුණුහරප ගණනකි. ඒ ටික කියා ඔහුට බැනගෙන බැනගෙන යන්නට ඇයට සිතුනේ. එහෙත්
ඊට වඩා දේවල් ජීවිතය කරන්නට සිදු ඇත. ඔහුව ටිකකට පැත්තකට කර තැබීමට සිදුවේ. මට බර්ත් සර්ටිෆිකට් එකයි ඩෙන්ටි කාඩ් එකයි කොපිස් දෙකුයි දෙනවද? ෆොටෝග්‍රාෆ් තුනකුත් ඕන. මම මේ අකවුන්ට්ස් එකේ ළමයෙක්ට කියලා හදාගන්නම්. ඒක සුළු දෙයක්. ඔල් අයිලන්ඩ් හදන්න. දැන් මම යවන්න නැත්තම් කාලිමදි. නරක දෙයකට වුව ඔහුගෙන අදහස නම් කදිමය. හෙටම තමාගේත් අරවින්දගේත් විදේශ ගමන් බලපත්‍ර හදා තැබිය යුතුයයි ප්‍රාර්ථනා සිතා ගත්තාය. මං ඔයාට රෑට කතා කරන්නම්. සොරි, මාතාව තේරුම් ගත්තේ නැහැ. ප්‍රියලාල් කීවේ ප්‍රාර්ථනාව පුදුම කරවෙමිනි. ඔහුගේ වචන ආධුනික නළුවෙකුගේ පුරුදු වෙන කාලයේ දෙබස් වෙනි. ප්‍රියලාල් ආදරයට කොතරම් ආධුනිකදැයි ඇය වටහා ගත්තාය. හුනස්නෙන් නැගිටගත් ප්‍රියලාල් මේසේ වටේ විත් ප්‍රාර්ථනා අද්දරට ආවේය. ඔහු ඇයට සිතා ගන්නටවත් බැරි මොහොතක ඇගේ හිස හරවා ඒ කමුලක් සිපගත්තේය. ප්‍රාර්ථනා ඉඩ දුන්නේ බොහෝ දේ දරාගෙනය. I love you. ඔහු රළු ලෙස කීවේය. ගැහණියක් හරියට ඉඹින්නවත් දන්නේ නැහැ. ඇයි වෙන දේවල් නෙදාගත්ත ගමන් කරන්නේ? ප්‍රාර්ථනා බියකින් මෙන් දල්පඩ මුවතොලට ගෙන සිතුවාය. ඔහු මුහුණ තවත් පහත් කරද්දී ඇය හිස අනෙක් පසට හරවා ගත්තාය. ඇති දැඩි පිළිකුලකින් ප්‍රාර්ථනා මෙමනුවාය. ඔහු කාමරයෙන් පිට වූ වහාම ඇය වහා කාර්යාල කාමරයට යාබදව තිබූ නාන කාමරයට ගොස් මුහුණ සෝදා ගත්තාය. පිරිමි ලක්ෂයක් මේ කමුල සිපගත්තද පපුවට හැඟීමක් නැත. පපුවට දැනෙනසේ තමාව සිපගත හැක්කේ ඔහුට පමණි. ඒ නිසා ගතියක් නැත. ප්‍රියලාල් රත්නපාලව දැක ඔහුට මිදුලේදී කතා කළේය. සර්, ඔහු ප්‍රියලාල් වෙත ආවේ දෙනෙත් වසන් කරගෙනය. බෙබිව රෑවෙන්න කලින් ගෙදර එකගෙන යනවා. අන්කල් රත්නපාලට නේද බෙබිව බලාගන්න කියලා පැවරුවේ? එයාව අරවින්ද මහත්තයා තාත්තටත් වඩා හොඳට බලාගන්නවා. එසේ කියන්නට කටට ආවද රත්නපාල කීවේ නැත. බේබි කියන වෙලාවට මං ගෙදර එක්කන් යනවා සර්. දැන් පොඩි කාලේ වගේ නෙමෙයිනේ. බේබිටත් යමක් කමක් තේරෙනවනේ. ඒ වුණාට එයාගේ වැඩ පොඩි කෙල්ලෙක්ගේ වගේ. කොල්ලා ළඟ හුරතල් නොවෙන මොන කෙල්ලද? ඔහුගේ කටටේ වචන ගලා නමුදු කීවේ නැත. ප්‍රියලාල්ගේ වාහනය හෝටලයෙන් පිටවුවේත් ප්‍රාර්ථනා මේසේ හිස තබාගෙන ඉකිබිඳින්නට වූයේත් එකම විටය. අන් කවරදාටත් වඩා ප්‍රාර්ථනා බිය වී උන්නාය. ඇය හැඬුවේ කවදාටත් වඩා හඬ නගාය.